සොබා දහම විසින් මහා සිළුමිනක්සේ මුදුනතෙහි තබා අපේ රට සිය ආචාර්ය පිරිනමමින් ඇති කළ ජෛව විවිධත්වයේ භූරූපය කොතරම් හරසරද. එහෙත් අවාසනාවකට ඇතැම් විට ඇතැම් අය ඒ දහම කියවන විදිහ එතරම් ගෝචර නැහැ. යුක්ති සහගත නැහැ. මිත්‍රශීලී නැහැ. නමුත් තවමත් ඒ හාදකම් ප්‍රේමය නොබිඳාම සොබා දහම අපට ආදරය පානවා. විටෙක තරහ ගියා. එවන් සොබා දහමක අසිරිය දූපතක් වටා රොද බැඳ ආදරයෙන් සේලයක්සේ දිස්වන මුහුදු තීරයක සිට අද සොබාධාරා අරඹන්නේ අසිරිමත් දිවයිනේ උපන් සරු ජනිත මිනිසුන් ගොන්නෙන් එක් අයකු ලෙස. රටේ සමස්ත වනාන්තර පද්ධතිය ක්‍රමිකව ක්ෂයවෙමින් පවතින වකවානුවක එය රැකගැනීමේ බරපතල අභියෝගයද අප සතුය. වනජීවී කලාපවලදී මෙකී ආපදාව අවම හෝ ඇත්තේම නැතිතරම් අවස්ථා තිබිය හැකිමුත් ඉන් සතුටු වී වගකීමෙන් බැහැරවීමට අපට නොහැක. සැමවිටම අවධියෙන් සිටිය යුතුය. ශාක, සත්ව, ඝනත්වය අතිශයින් පොහොසත් වයඹට හා බටහිරට බර වෙරළ තීරයේ ඇවිද යන ගමනකටයි අපි මේ සැරසෙන්නේ. සංචාරකයෙකුට හිමි නොවන මේ ගමන ඔබට අප රූපමය පරිදිහක් සහිතව උරුම කර දෙන්නේ ඒ තුළින් වහණය වන අභිමානය වගාබෝ කරගන්නට වඩා එහි ජනිත විභවතා කිරාමැන බලන්නටයි. මේ විල්පත්තු ජාතික උද්‍යානයේ මෝදරගම් ආරුවයි. රටක් ලෙස අප සතු රුධිරනාලසේ දිව යන ගංගා පද්ධතිය සෑම විටම නොසිඳී සිය ජලචාරී ගමන සත්ව ශාක ද්විත්වයේම පරිභෝජන ප්‍රභවයක් ලෙස කරන මෙහෙවර උත්තුංගයි. මේ මෝදරගං ආරු කියන අතිශය වැදගත් ජල ධාරාව මුහුදත් එක්ක හාදකම් පෙම්බස් දොඩන තැන. ඒත් දැන් ඉතින් වැහිලා තියෙන්නේ වැලි තලාවෙන්. දැන් මොයකට වැහිච්ච කාලේ වතුර ප්‍රාණවත් නැති කාලේ. ඒත් හරි ප්‍රාණවත් විල්පත්තුවට මේ මෝදරගං ආරුවනේ. ඔවන් හරි වැදගත්කමක් තියෙනවා. එක අතකින් අපි දැන් මේ ඉන්නේ විල්පත්තු ජාතික උද්‍යානයේ මේ කොටසේ උතුරුමායිම සහ බටහිරමායිම හම්බෙන තැන. ඉතින් මේ ගඟ හරි වැදගත් වෙනවා ජාතික උද්‍යානයේ. මොකද මේක මේ ලංකාවේ අතිශයින්ම අඩුයි වීලි කලාවෙන් පටන් ගන්න ගංගා. මේ ගඟ පටන් ගන්න අනුරාධපුර දිස්ත්‍රික්කේ පොඩි දියුතුකෙන් පටන් අරගෙන ඊට පස්සේ අපේ ජාතික උද්‍යානයේ ආසන්නයේදී තලාවැල කියලා ජල මාර්ගයක් තියෙනවා. අන්න ඒකත් එකතු වෙලා තමයි මේ මෙහෙට එන්නේ. ඉතින් අපේ ජාතික උද්‍යානයේ එක පරිසර පද්දක් වෙන ගංගාධාර වනාන්තර හොඳට දකින්න පුළුවන් ප්‍රදේශයක් තමයි මේක. ඒත් එක්කම මේකේ වතුර තියෙන හින්දා අවුරුද්ද පුරාම සතුන්ට වතුර ලබා ගන්න හොඳම සම්පතක් කියලා තියෙනවා. මෝදරගම් ආරු මොය අපට අතිශය වැදගත් වන්නේ විල්පත්තුව සතු ස්වභාවික නොසිඳෙන අගනා උල්පතක් නිසායි. අනෙත් අතට එහි ගංගාධාර වනාන්තරය සුෂ්ක බවින් කාෂ්ටක වී ඉඳුම් හිටුම් අහිමිවන වන සතුනට නේවාසිකාගාරයක් වන බැවින්. එහෙත් මේ බිම මුණගැසෙන්නට අසීරුම අවස්ථාවල සතුන් දින ගණන් පැමිණෙද්දී මරණයේ සේයා වූ පෙනිය හැකි. නැතහොත් මගතොටදී මියයා හැකි ශක්තිවන්ත සතෙකුට ජලය සොයා තමන්ගේ පා එසවිය හැකි.
මේ හරි වටින ඉවුරක් දිගේ අපි යන්නේ. හැබැයි කතා කරන්න තව ටිකක් ඉස්සරහ හොඳ තැන් හම්බ වෙයි කියලා හිතනවා. පේනවනේ. මේ ඉතින් සත්තු ඉන්න තැන්. මේ බෙල්ලන්ට අමතරව පරණ වලං කටු. කලපු ඉවුර වෙරළ හා සබඳ කම්පෑ අතීත මිනිසාගේ නෂ්ටීය ජීවන යෂ්ටිය තවමත් මිහිදන් කොට ඇතත්. එහි න්‍යෂ්ටියටම කිඳා බැස කිසිවකුත් අවසාන ප්‍රකාශනයක් සකසා නැහැ. මේ අප දකින මුතු හා වෙනත් බෙල්ලන්ගේ කවචවලින් විග්‍රහවන ඉපැීමේ මාධ්‍ය හා යැපීමේ මාධ්‍ය ගැන කතිකාව වෙරලාශ්‍රිත පරිසරයකදී කොතෙක් අධ්‍යයනය කර ඇද්ද යන්න ප්‍රකට නැහැ. ඒත් අද වන විට ඉවුරු කඩා වැටි වේගයෙන් වෙනසී යනවා මේ භූසාධකය. මේ පහු කරන් එන හැම දෙයක්ම හරි වැදගත්. මේ නිධිය තුල තැන්පත් වෙච්ච ඒවා. ඒ කියන්නේ මේ එළියේ තියෙන ඒවා නෙමෙයි. බලන්නකෝ මේක ආනතින්. ඒ කියන්නේ මේ බෙල්ලෝ ඒ වගේම මිනිස්සු දෙගොල්ලොම මොකක් හරි සබැඳියාවක කර්මාන්තයක ඒගොල්ලෝ අතර තියෙන ඓන්ද්‍රිය සම්බන්ධක ප්‍රතිඵල මේ තැන්පත් වෙන්නේ. බිමල් කොහොමද මේක අපි කියවගන්නේ? අනුරාධ අපිට පේනවා මේ වලංකටු එහෙම මෙතන මේ දකින්න තියෙන ඇස්සේ. මේ ඉතින් අපි දන්නවා මෙතන මේ මෙතනට පොඩ්ඩක් එහයි මේ ලංකාවේ තිබ්බා මුතු ගැනීමක්. මුතු අස්වැන්න නෙලීමක් තිබ්බා මෙන්න මේ බෙල්ලොත් එක්ක සමදේවක් තිබ්බා. ඉතින් ඉතිහාසය සඳහන් වෙනවා මෙන්න මේ ගත්තේ කොහොමද කියලා මුතු. කට්ටිය කාලෙකට එකතු වෙලා මේ හිමිදිලා ඉවරලා ගොඩට ගේන බෙල්ලෝ ගොඩ ගහන. ඊට පස්සේ ටිකක් දවසක් තියලා ගුණුනාට පස්සේ තමයි ඇරලා මේ ගන්නෙ. අරගත්තට පස්සේ මේවා හැමම ගොඩ ගහලා තියෙනවා. ඉතින් ඒ වගේ එකක් තමයි අපිට මේ දකින්න හම්බෙන්නේ. දැන් දිරාගෙන යනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් මෙවැනි තත්වයන් කළමනාකරණය හෝ අධ්‍යයනය කිරීම පහසු නැහැ. එය විෂයගත ආයතන රැසක බැඳියාවක් නිසා අධ්‍යයන පරාසය සාමූහික තත්වයන් යටතේ පරිසාධනය කරගත යුතුයි. අපේ ගමනට ආරම්භය තැබුවා පමණයි. ඇතැම් විට ඉවුර දිගේම යා හැකියයි භූරූපය දෙස බැලූ විට පෙනුනත් ඇසට සමීප වන විට ඒ තත්වය වේගවත් අභියෝගයක් බවට පත්වීමේ ඉඩකඩ වැඩි. ආම් පටන් ගත්ත ඈත ආවට පෙන්වන්න පුළුවන් යමක් හම්බුනේ ඔන්න දැන් තමයි. මේ අපි එන්නේ තනකොළ පතුරු උඩ නෙමෙයි. ඈ කඩදාහි පතුරු උඩ නෙමෙයි. ඒත් මුහුදු තුරනනේ. ඔව් අනුරාද. මේ හරිය මේ අපේ එච්චර ලොකු ගැඹුරක් තියෙන ප්‍රතිසකුත් නෙමෙයි. ඔව්. මේ හරිය ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් මේ මුහුදු තුන තියෙනවා. මේ දවස් ඇල්ලත් ගොඩක් ගහලා තියෙනවා බලාගෙන. දවසක අපිට පුළුවන් වේවි මුහුදු තුරන කියන්නේ මොනවද ඒ වයින් වෙන සේවය මොකද්ද දූපත් වාසීන් විදියට අපි ජීවත් වෙද්දී අපිට වැදගත් වෙන මේවා පාවිච්චි කරන්න කොයිතරම් දුරට ශක්තිවන්තව රටක් විදිහට ස්වයංපෝෂිත ජෛව විවිධත්වයක් සහිතව ඉන්න හැකි වෙනවද කියන කරුණු මතක් කරන්න. ඉතාම බරපතල කෙනෙක් මං හිතන්නේ අපිට ඊළඟට හම්බ වෙන්නේ. ගව් ගණන් දුර ගෙවා ඊළඟට අප පිවිසුනේ කුදිරමලේ උස් පාංශු කූටය පෙනෙන මානයට. ඉවුරේ ගමන නිමා කර කඳු මතට නගින්නට සැරසුනා පමණයි. යම් අමුත්තක් වඩදිය සමග ඇවිත් ඉවුරේ රැඳුණු ජලතලය මත අප දුටුවා. අනුරාධ මෙවුන් අයිති වෙන්නේ හයිඩ්‍රොපිඩේ කියන කුලයට. ඉතින් මෙවුන් අර විකර්ණ වෙලා ඉන්නේ මේ මුහුදෙම ජීවත් වෙන්න නිසා තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා. මුන්ගේ මේ නාසය වහගන්න පුළුවන්. පොඩි හම් කබැල්ලක් තියෙන එකේ වහගන්න පුළුවන්කමක් මුන්ට තියෙනවා. ඒ වගේම මුන් මේ මුගේ ප්‍රජනන කටයුතු සහ බිත්ත මේ පැටව් බේ කිරීම කරන්නෙත් වතුරෙන්ම තමයි. අනිත් එක තමයි මේකෙදී අපි හඳුනා ගන්න ගොඩක් වෙලාවට මුගේ තියෙන අර වර්ණ රටා එහෙම පාවිච්චි කරලා අපිට බලද්දි මු සාමාන්‍ය සෝගේ කුඩා මුහුදු නයා ඒ වගේ තමයි අපිට දකින්න පුළුවන්. මේ හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. අතර හරි උග්‍ර විසයිත සත්තු කාණ්ඩයක්. මුන් උග්‍ර විසයි කියන්නේ කොච්චරද කියනෝනම් කාලක්ෂණයකින් මරණය අත්පත් වෙනවා. ආයි දොස්තර කෙනෙක් ගැන හිතන්නවත් නම සිහි කරගන්නවත් බැරි වෙන්න පුළුවන්. ඒක නිසා මේගොල්ලෝ ගැන වෛරයක් ඇති කරගන්නේ මේ කාරණාව කියන්නේ. ඒ හැකියාව එයාලට දීලා තියෙන්නේ යම්කිසි සමාජයේ සබාදහමෙන් ඔවුන් ජීවත් වෙන වටාපිටාවෙන් ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය රැකවරණ කාරණාවක් විදිහට.
දැන් ඒ වුණට හුඟාක් වෙලාවට මේ වගේ අය පුංචි මාළු අල්ලන දැල්වල පැටලලා අවාසනාවට සිය ගණන් මිය යන අවස්ථා තියෙනවා. රටක් ලෙස අප වටා ඇති මුහුද නැමැති ජෛව කෝෂ්ඨාගාරය තුල කිමිදීමේ හා නව සොයා ගැනීමේ බරපතල අවකාශය හා අවස්ථාව වර්තමාන හා අනාගත පරපුරට විවෘතයි. කෙසේ වුවත් මිනිසා විසින් සිදු කරන අනවරත හානි හා ආපදා නිසා ඒ වනතාක් කොතරම් සත්ව ශාක විශේෂ ප්‍රමාණයක් ඉතිරි වෙද්දැයි සැක සහිතයි. ඒ අවධානම තුරන් කළ හැක්කේද සබුද්ධික ඔබට හා මටයි. මෝදරගං ආරුවේ ඉඳලා මෙතෙන්ට එන්න ගත වුණා පැය පහක් විතර අපි දිරුල් ගත කර කරත් එනකොට. දැන් මේ පාංශු ශරීරය දුඹුරු පාට, පඬු පාට, තම්මැන්නා පාට, මේ කුදිරමලේ අස්ස කන්ද ගාව ඒකම මේ එකක් හිරිගල් තව තැනක අපේ අතීත මුතුන් මිත්තු හදපු ගඩොල්. මොකක්ද කියවීම කුදිරමලේ කියන එකත් එක්ක අතීත මිනිසාගේ සහ ඔය ගවේෂකයාගේ? දැන්ට තියෙන අපේ තිය ඔය කතා ප්‍රවෘත්තිත් එක්ක බලවනුරාද මේ මෙතනට කතා ප්‍රවෘත්ති කීපයක් තියෙනවා. එකක් තමයි මෙතන මේ ඉස්සර අල්ලරසානි කියලා රැජිනක් හිටියලු. ඔව්. ඉතින් එයා මෙතන එයාගේ මාලිගාවක් තිබ්බා කියලා පොඩි ජනප්‍රවාදයක් තියෙනවා. ඒ අතරම මේ නම හැදෙන්නත් හේතු වෙච්ච එක කතා කීපෙකුත් තියෙනවනේ. ඔව්. එකක් තියෙනවා මේ මෙතන මේ අස්ස වෙළඳාම් කරපු මධ්‍යස්ථානයක් තිබ්බා කියලා. ඔව්. මෙතන පල්ලෙහා තියෙන මේ වරාය ඒවත් එක්ක අස්ස වෙළඳාම් කරපු මධ්‍යස්ථාන තිබ්බා කියලා ඒ හින්දා කුදිර මලේ වුණා කියලා කියනවා. තව කතා ප්‍රවෘත්තික තියෙන හැටියට මේ නම හැදෙන්න හේතු වෙලා තියෙන්නේ මේ ඉස්සර ගියපු රුවල් නැව් එහෙම යනකොට මේකේ මේ ඒ දවසේ ප්‍රදීපාගාර එහෙම නැහැනේ. එතකොට මෙන්න මේ තියෙන භූමියක තියෙන විශේෂ ලකුණක් බලන්න තමයි ගිහින් තියෙන්නේ. එතකොට මුහුදට මේක පෙන්නලා තියෙන්නේ අස්සේගේ හිසක් එක්ක තියෙන ආකාරයක්. ඉතින් මේක ඒ හැඩයට තියෙන කන්දක් හින්දා මේක කුදිර මලේ වුණා කියලා කියනවා. ඒව තමයි මෙතනත් එක්ක තියෙන කතා ප්‍රවෘත්ති. ඔව් දැන් මේ මෙතන මේ තියෙන තැනත් අර අස්වේග කකුලක් හරි මොකක් හරි පිළිමක අනුරුවක කොටස් සම්බන්ධ වෙනවයි කියලා හැඟෙන දේවල් එතන තියෙනවා. ඒ කියන්නේ මෙතන බොහෝ අය කියනවා මේ තිබුණේ අසරුවෙක්ගේ ප්‍රතිමාවක් කියලා. කොහොම වුණත් මේ පරිසර පද්ධතිය තුළ අවිදිද්දි දැනෙනවා අපේ රටේ දූපතක යූරේ ඉමේ ජීවත් වෙද්දී දැනෙන හැඟෙන යම් යම් පීඩාවන්සේම ලතාවන් ස්නේහවන්ත කතාවන්. විල්ලු පද්ධතිය මතින් ගමන් කළ ඉකුත් වැඩසටහනේදී සුලබව දුටු සතුන්ගේ දසුන් සිඳී ගිය විල් අසබඩ දකින්නට නැහැ. එනමුදු මුවන් ගෝනුන් කොටියන් ඇතැම් තැන්වල බහුලව දැකිය හැකි. රේඛීය වශයෙන් ගත් විට ඉහළම ආකර්ෂණය දිනා ඇත්තේ කොටි. මෙම ගමන් මගේදී අපට දිවාරාත්‍රී විභේදනයකින් තොරව මුණ ගැසුණු කොටි ගණන 17ක්. එහෙත් ඒ සියලු දෙනා රූපලෙස හසුරුවා ගැනීම පහසු නැහැ. බොහෝ විට කොටි කුරුමානම් ඇල්ලීම සඳහා විල්ලු ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙනවා. ඒ ජල පිපාසය දැඩිව දැනුණු වනසතුන් එහි එන යන හේයින් විවෘත භූමි භාගවල පහසුයි පඳුරු අස්සේ සැඟවී සිට සතුන්ට පැන අල්ලා ගැනීම. අනෙත් අතට දුර්වල සතුන් අල්ලා ගැනීමේ පහසුව වැඩි නියංසායේදී. මේ මුවරංචුවක් ඉලක්ක කොට බලා සිටින කොටියෙක් ඇතැම් අවස්ථාවල රූපීයව නොපෙනුනත් එකම ගොදුරකට ඔට්ටුවන සතුන් දෙදෙනෙකුගේ ගෙරවුම් හඬවල් අප සවන වැකුණා. එහි පුළුල් අරුත ද්විලිංගික සතුන් දෙදෙනෙකු වීමේ ඉඩකඩ වැඩිකමයි. කුදිරමලේ ආශ්‍රිතව ඇසට පෙනෙන රූප සිද්ධිවලට වඩා වනගැබ තුළ මිහිදන් වූ බොහෝ දෑ තිබිය හැකි. ඒවා මේ අයුරින් හෝ සුරැකෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහි නිලධාරීන් හා වනජීවී පනතෙහි ප්‍රතාපවත් බව නිසායි. දැන් මේ 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 කරන වැඩි කවදාවත් කරන්න එපා. මෙතනින් මෙහෙම පල්ලෙහා බලන එක බොහොම රිස්කි වැඩක්. ඒක ඇත්තටම මේ තමන්ගේ අවධානමට නොයවා තියාගන්න බලාපොරොත්තුවෙන් කරන්න ඕන වැඩක්. මේ බැලුවේ කවුරුත් ධ්‍යාන මේ ලක්ෂ සංඛ්‍යාත මාළු කුලකයක් මෙතන ඉන්නවා. පොඩි මාළු රංචු පිටින් ලොකු මාළුත් ඉන්නවා.
ටොප් වියු එකකින් හොඳට ඒක දකින්න සුදුසු සුන්දර තැනක්. ඒ වගේම මුහුදු තුරුණ පිට්ටනියක් මේ තියෙන්නේ. ඒක හරි වැදගත් මේ පරිසර පද්ධතිය ගැන අධ්‍යයනය කරන කෙනෙකුට. කුදිරමලේ මුහුදු මට්ටමේ සිට උස් වූ පාංශු බැම්ම උසින් අඩි 100කට වඩා වැඩි. එහි ඇති ශීඝ්‍ර බෑවුම විත යාම මරණීය වැළඳ ගැනීමක්. අනතුරක් දකින කිසිවෙක් එහි යාමට තරම් මද නුවණ ඇත්තෙක් වෙතැයි සිතිය නොහැකි. පස්තට්ටුව කඩා වැටීම නිසා හානිදායක බව වැඩි වුවත් එය සෝබාදහමේ නීතිය. එනමුත් මේ සඳහා බැමි ඉදිකිරීම ජනතාවට සුරක්ෂා වීමට වැටෙදීම වැනි ලුහුඩු කටයුතු වලට වඩා ගෝචර වන්නේ ආකල්පීය දැනුමකින් සංචාරකයා ඥාන ගැන්වීමයි. මෙතන හුස ගත්තොත් එහෙම මුහුද හරි යට ගිලා බැහැලා වගේ ඒකම ලොකු අර අතනින් හරස් කඩක් පේනවා. විශාල පාෂාණ හන්දක් තියෙන්නේ, හරස් කඩක් තියෙන්නේ, කැපුමක් තියෙන්නේ. එතකොට මේක මේ කෙනෙකුට හිතන්න පුළුවන් බිමල් හන්ද දිගට මෙහෙම තියලා ඒක කැඩි කැඩි මුහුද ඇවිල්ලා කාදණය වෙලා හැදිච්ච එකක් කියලා. අපිට ඇත්තටම හරිම එක හෝ ආසන්න එක විදියට මොකද්ද කියන්න පුළුවන්? වන්රාද මේක මේ විශේෂ භූලක්ෂණයක් ලංකාවේ වෙරළක තියෙන. මොකද මේ වගේ භූලක්ෂණ හරි අඩුයි අපිට ලංකාවේ. ඉතින් මේකදී වෙලා තියෙන්නේ අපේ දැන් මේ පෘථිවිය එක එක කාලපරාසයන් වල එක එක සිද්ධි සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ එක භූමි මට්ටමක් ඉහළට එස වෙලා තියෙනවා. මේකත් ඉස්සර මුහුණේ යට වෙලා තිබ්බ ප්‍රසබ්බ බව තමයි පේන්නේ තියෙන සාධකත් එක්ක. මේ එතකොට යම් හේතුවක් නිසා මෙන්න මේ කාර කොටස අපි මේ ඉන්න කොටස අර පල්ලෙයි තියෙන කොටසෙන් උඩට එස වෙලා තියෙනවා. ඒ සිද්ධිය තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒකයි මෙතන මේ ක්ලිප් එකක් ඇදිලා තියෙන්නේ. ඒකේ ලක්ෂණ අපිට මේකේ දකින්න පුළුවන් පසුබිම තමයි ඉතින් මේ කාදනේ වෙලා හැම මේ වගේ බූරුපයක් ඇදිලා තියෙන්නේ. මූලිකව තිබුණ එක ඉස්සිලා තිනවා පොඩි කොරල් පාරයකුත් එක්ක. මූදයට තමයි තිබිලා තියෙන්නේ ඉස්සෙල්ලා. කුදිරමලේ සිට මීළඟට අප පිටත්ව ගියේ දුරින් පෙනෙන බත්තලන් ගොණ්ඩුව ළඟින් පෙනෙන ඉමකට යන්නටයි. ගමන අතරමැදින් මදක් ඔබ්බට ආවිට විල්ලුවක උදෑසනම බිත් දියබී එතනිනොත් නොනැවති ජලරොන් තවරා ගන්නට කාමනා වඩන මේ විසල් පක්ෂියා අවට බලමින් තිගැස්සෙමින් නිරීක්ෂණ රැසකින් පසු ජලය තවරා ගත්තේ සිය ලය මණ්ඩලයේ ගිමනට පෙරාතුවයි. එහෙත් එක්වරම හිතට ආ හෝ සවනට වැකුණ දෙයකින් වේගයෙන් පියඹා යාමට මේ විසල් මාංශ භක්ෂකයා තීරණය කළා. දැන් මේ බැලුවේ වතුරෙත් බෙල්ලෝ ඈ මේ ගොඩත් මේගොල්ලෝ ආවද ගෙනාවද මොනවද කියලා හිතා ගන්න බෑ. මේ පණයි වැලි වැලි හාර හාර ඇතුළට යනවා. මේ පළු ගහතුරෙයි කියන එක පැත්තකින් මේ කාලෙකදී විතරක් දීවරය ඇවිල්ලා ගලපදියම් වෙලා මාළු අස්වන්න නෙලන තැනක්. ඒකම හොඳ සංසුන් මුහුදක් පළල් වෙරලක් ඔක්කොම තියෙන තැනක්. ඒ අතරේ තමයි අපිට මේ වරින් වර තැනින් තැන මෙයා මට අරන් ඉතින් මේ හග් බෙල්ලෝ අර තැන් තැන් වල ඉන්නවා. දැන් මේ ඉන්නේ හග් බෙල්ලෙක්. මේවා ගෙවල් වල තියෙනවා, ලස්සනට තියෙනවා සමහර තැන් වල. සමහරු මේවා දකුණට කරකුණාමද වමට කරකුණාමද ගෙදරට ධන ධාන්‍ය රහිනොයි කියලා කියන් ඉන්නවා. ඇටකටුත් එක්ක තියෙන බැඳියාවන්
නිත්‍යාවන් මේ හොඟයි. දැන් අපිට පුළුවන් ඒ උනට විද්‍යාත්මක කරුණක් පැහැදිලි කරගන්න මෙතෙන්දි මේ ගොල්ලෝ ගැනනේ. ඔව්. දැන් මේ කතා කරා මොලස්කාව ගැන ලංකාවේ ඉන්නවා අපි දන්න තරමින් දැනට 450ක් විතර නාමකරණය කරලා ලිස්ට් කරලා. නමුත් හිතනවා අපේ ලංකාවේ විශේෂ 1500කට වැඩි ප්‍රමාණයක්වත් මේ වෙරළා සිද්ධු වෙන්නේ කියලා. ඉතින් මේක ගත්තොත් මේකයි තියෙන්නේ මේ මියුරිසිඩේ කියන කුලයට. එතකොට දැන් මෙතන අපි ගත්තොත් එහෙම දෙකක් ඉන්නවනේ. ඔව් මෙතනත් දෙකක් ඉන්නවා. අපි හොඳටම දාන්න එකක් අපි පංච දාන්න එහෙම ගන්න බෙල්ලු. මුන් අයිති වෙන්නේ මේක විශේෂයක් ගත්තොත් එහෙම සිප්‍රියා ෆෙරිනා කියන විශේෂය. මේකෙත් මේ තව වර්ණ කීපයක් දකින්න පුළුවන් වෙනවා. මම ගොඩක් පරණ එකක්. ඔව් පරණ නිසා වර්ණ ගිහිලා තියෙනවා. මේ වර්ණ තිබුණ බවට සාධක තියෙනවා මේ. තියෙනවා. සිප්‍රියා ෆෙලිනා නේ. සිප්‍රියා ෆෙලිනා. එතකොට මේ විශේෂය වගේ ගත්තොත් මේකත් බහුලව අපිට හම්බෙනවා. ඔව්. මේක ටෝටස් රේඩියාටස් කියලා. මේ විශේෂය. මේකත් බහුලව අපිට මේ ආශ්‍රිතව හම්බෙන. ඔව් ඒ කියන්නේ මේ දෙන්නෙක් අපි වෙන්නුවට මේගොල්ලන්ගේ පවුලිතාව ගොඩක් අය ඉන්නවා. තව ඉන්නවා. ළඟ ළඟ ඥාති ගොඩක් ඉන්නවා. හ්ම් හ්ම්. එතැන් සිට මද දුරක් ගිය විට අපට හමු වූයේ අලිගස ලෙස අපේ අය හඳුන්වන මේ රුක්ෂයයි. දැන් මේ අපි එක පාටම වෙරළ දිගේ ගිය මිනිස්සු ඈබිමන්. එක පාටම ආවහම මේ මහා යෝධ ගහක් ළඟට ගොඩබිමේ තියෙන විශ්වාසයක් නැහැ. මීටර 200ක් නැහැ මේ මෙතනින් වෙරළට. එතනින් අපි ආවේ මේක පෙන්නලා යන්න ඕන හින්දා. මේ යෝධ බයෝ බැබ් ගහ. මෙයා කොහොමද මෙහෙට ආවේ? හරි ප්‍රශ්නයක්. ඒක තමයි අපි දන්නවනේ මේ ගහේ නිජබිම ඇවිල්ලා මේ ලංකාව නෙමෙයි. ආ. මේක අප්‍රිකාවේ තියෙන ගහක්. මේක අප්‍රිකාවේ ඉන්න ගෝත්‍රික ගොඩක් වැඩ ගන්න ගහක්. ඒ කට්ටිය ගොඩක් වෙලාවට මේක ලෙහ තියෙන ලොකු ගස් භාවිතා කරනවා එයාලගේ ආර්ලා ගෙවල් වගේ. ගොඩක් වෙලාවට. එතකොට තව එයාලගේ වතුර රැස් කරගන්න මේක භාවිත කරනවා. ඒ විතරක් නෙමෙයි මේකෙත් හැදෙන මේ ගෙඩි හැදෙනකොට එයාලා ඒක කෑමක් වශයෙන් භාවිත කරනවා. ඉතින් හැබැයි මේක දැන් මෙතන ආවේ කොහොමද කියන ප්‍රශ්නෙත් තියෙනවා. මෙතන අපි මේ තව චුට්ටක් ඉස්සරහින් අපිට තියෙන්නේ කොල්ලන් කනත්ත කියලා. ඒක ගොඩක් වෙලාවට අපි දන්න තැනක් වෙලා තියෙනවා. මේ ඉස්සර කාලේ තිබ්බ පොඩි හාබර් එකක්. ඒ දවස්වල තිබ්බ රුවල් නැව් වලට වගේ ඉන්න පුළුවන් හාබර් එකක් තිබිලා තියෙනවා. ඉතින් එතනින් ස්වල්ප දුරක් රට ඇතුළට ඉතින් මිනිස්සු මේකෙන් පාවිච්චි කරන්න ඇති පාරක් වගේ ආශ්‍රිතව මිනිස්සු ඉන්න ඇති ගොඩක් වෙලාවට. ඒත් එක්ක අනිත් එක අපිට මේ ගහේ මේ වෙනකොට ඉතින් ලංකාවේම හම්බෙන ලයිකන් වර්ගත් ලැබිලා තියෙනවා හොඳටම මේ ගහ පුරා. මේක ඇඩන්සෝනියා ගිගන්ඩේ කියලා තමයි විද්‍යාත්මකව හඳුන්වන්නේ. මේකට ඉංග්‍රීසියෙන් බෝබැබ් කියලා කියනවා. ඊට අමතරව අපි ලංකාවේ සාමාන්‍යයෙන් අලි ගහ කියලා තමයි මේ ගහට කියන්නේ. බයෝ බැබ් රුක්ස අපේ රට තුල සැලකිය යුතු ප්‍රමාණයක් ඇතිමුත් ඒ සියල්ලම ජනප්‍රිය නැහැ. මුහුද අසබඩින් යන අතරතුර මේ රුක්ෂය ළඟට අප පැමිණියේ මුහුදින්නා බොහෝ දේ අතර සතුන් සේම ගස්ද ඇති බව පසක් කිරීමට. මේ කොටි පැටවුන් ජුවලක් බැලූ බැල්මට සිරුරින් උස්මහත් වත් දෙදෙනාම වසරක එකහමාරක පැටව්. තවමත් එකටමයි ගමන. කුඩා කාලයේ කිරිදීම මව විසින් වේගවත් කොට දරුවන් හදා වඩා ගන්නවා වාගේම ආහාරවලට හුරු වූ විටත් හොඳ ශක්තිජනක ආහාර සපයමින් දඩයමත් ආහාර ගැනීමෙන් ශක්තිමත් ශරීරයත් වඩා හිඳුවාලන්නට උත්සාහ කරනවා. නැහැ ආහාර තරමට වතුර මේ වෙද්දී විල්පත්තුවේ. ඉදිරිපස ඉන්නේ මොනරුන් වත් ඒ ගැන නැහැ තැකීමක්. සියල්ලට වඩා වටින්නේ ජලය බව ඔවුන් දන්නා නිසා. දිගු වේලාවක් ඒ කියන්නේ විනාඩි 10කට වඩා කාලයක් දිය බීවා දෙදෙනාම ඉන් පසුවයි නික්මී යාමට තීරණය කළේ. දැන් අපි ඇවිත් නැවතත් වේගයෙන් උස් රළගෙඩි වාරකන් අවදියේ බිලිගත් ඉවුරකට. එහෙත් එහි යට සැඟවගත් ඓතිහාසික උරුමයේ සුලමුල සන්නිදර්ශන සහිතව පුළුල් අධ්‍යයනයකට ගොස් ඇද්ද යන්න සැකයි. මේ මහා හුලං කෝඩේ කපාගෙන සෝබා ධාරා නිමා කරන්න
මේ කිලෝමීටර් 50ක විතර දුරක් පා ගමනින් ආවේ ඇයි කොල්ලන් කනත්තට කියලා කියන්න දෑ බොහෝයි. මේක කොතනින් කොහොම කියනවද කියලා අපි දෙන්නටම හිතාගන්න බෑ. එන හැම තැනක්ම හැම ස්තරයක්ම හැම හරස්කඩක්ම හැම පෘෂ්ඨයක්ම හරිම ප්‍රබලයි. මේ වාරකන් ඇවිල්ලා උගුල්ලංගිය අපේ අතීතය මේ කොටසෙම පටන් ගන්න පුළුවන් අපිට විමල් කතාව නේ. පැහැදිලිවම හොඳට දෙන්න තියෙනවා පොඩි හොඳම හරස්කඩකුත් තියෙනවා. ඔව්. මොකද අනුරාද මේක විශේෂ වෙන්නේ මේ වගේ මේ බරණි අපිට හම්බෙනවා අපේ පුරාණ කට්ටියගේ මේ සොහොන් පොත්වල. ඉතින් මෙතනින් තව ටික දුරක් ගියහම අපි දන්න හොඳ ප්‍රසිද්ධ එකක් තියෙන පොම්බරිප්පු සුවාන භූමිය. ඉතින් ඒක තියෙන්නේ මේ වගේම බරණි තමයි. ඉතින් හැබැයි ඉතින් අපි විශේෂයෙන්ම දන්නේ ඉතිහාසය අපි හදාරනකොට ඒ ගැන විතරනේ, පොම්බරිප්පු ගැන විතරනේ. හැබැයි එතනින් මෙහාට අපි මේ ඇතුළේ ඉන්න හින්දා දන්නවා මේ වෙරළ තීරයේ දිගටම මොල්ලිකුලම අපේ අවසාන ස්ථානට යනකම්ම වගේ මේ වගේ බරණි සුසාන තැන් තැන් වල අපිට විද්‍යාමාන වෙනව අවස්ථා කීපයක. මේ දකින්න ඒවා ගැන මෙතන මේ ගඩොල් වලට කතා කරලා කියන්න බෑ. ඉතිහාසය යම් යම් දේවල් තියෙනවා පොඩියට කියවිච්ච දේවල් නේ. හැංගිලා වහන් වෙලා ආයි මතු වෙලා එහෙම. ඔව් මේක අපි සඳහන් වෙනවා එක තැනක මේ කියන්නේ අපේ බ්‍රෝහිය මහත්මයා අපි දන්න පුද්ගලෙක් ඉතිහාසයේ හිටපු අපේ මනුම් කටයුතු කරපු එක්කෙනෙක්. ඉතින් එයාගේ පොත්වල සඳහන් වෙනවා මේ මෙතනදී 1920 දශකයේදී ඇවිල්ලා තියෙනවා. ඒ වෙනකොට මෙයා මෙතනදී මේ තව දැකලා තියෙනවා ලින් වතුර තිබ්බ ලින් ගැන එයා සඳහන් කරනවා. ඊට අමතරව මෙතනදී මෙන්න මේ ස්ථානයේ අඳුරගෙන ඊට පස්සේ පුරාවිද්‍යාවෙන් කැණීම් කරලා තියෙන අවස්ථා දෙක 1951 සහ 1971. ඒ වගේ වැඩ කොටසක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි ගත්තු දැන්ටත් පරණ ලංකාවේ සිටීමක් මෙතන පැරණි වරායක් ලෙස තමයි සඳහන් වෙන්නේ. වර්තමාන මිනිසා මුහුණ දෙන අභියෝග අතර ඉතිහාසය පරිස්සම් කිරීමද එකක් ලෙස අපට හැඟේ. වනජීවී කලාප තුළ ඇති සැඟ උණු බොහෝ ස්තර වෙත පිවිස පර්යේෂණ කරන දවසක් නුදුරේදීම නාවුත් මේ ස්තරය ගිලිහි යාවි රළ අතරම. වාරකන් ඇවිත් ඉවුරු ගලවාගෙන ගොස් තවත් අවුරුද්ද දෙකක් යන විට මකා දමාවි මේ සියලු සාක්ෂ්‍ය. ඊට පෙර ප්‍රාමණික මහාචාර්යවරු සපිරි නූතන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් හා කැටුව පැමිණ හෝ කියවිය හැකි නම් ඔබට මේ මහපොළවේ කවදාවත් නිවැරදිව ගලපා නොකිය වූ රහස් එදාට මාතෘභූමිය ආචාර කරાવી ඔබට. ඊට ඇරයුම් කරමින් අද සබා ධාරාතුලින් අප සමුගෙන යන්නේ මේ උතුම් බිමට ගෞරවයෙන්.